බෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය කොළඹින් තව කොවිඩ් මරණ තුනක් සමස්ත මරණ සංඛ්‍යාව 157ක් ලෙස ඉහළට වැලිසර ලය රෝහලෙන් ආසාදිතේකු පලා යයි ආසාදිතයා සොයා මෙහෙයුම් පානදුර සහ මොනරාගලටත් සංචරණ සීමා දෙමසකට ආසන්න කාලයකින් පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැල විවෘත වෙයි 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙකු ගොකරැල්ලේදී අත්අඩංගුවට LPL තරගාවලියේ අවසන් මහා තරගය අද සූර්ය වැවදී ප්‍රථමයෙන් දේශීය පුවත්තට යවදානය COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව අද උදෑසන වාර්තා වුණා යනුව මෙරට සම්මස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොවිඩ් ආසාදනයේ වී වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පුද්ගලයෙකු ඊයේ පසුරුවේ රෝහලින් පලා ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ පුද්ගල මරණ තුනක් අද උදැසන වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු COVID මරණ සංඛ්‍යාව 157ක් ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙලෙස මියගිය ආසාදිතයින් අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 වරිදි කාන්තාවකද සිටින අතර ඇය මිය ගොස් ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන්. මේ අතර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 85 වරිදි පිරිමි පුද්ගලයෙකුද සිය නිවසේදී මිය ගොස් තිබෙනවා. එම මරණයටද හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. එමෙන්ම කොළඹ 15 මට්ටක්කුලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද මෙලෙස වෛරසයෙන් මිය ගොස් ඇති අතර එම මරණයටද හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් වැලිසර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිතයෙකු අද උදෑසන එම වැලිසර ලය රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඊයේ සවස 3:30ට පමණ වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මේ පුද්ගලයා ලය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට තිබෙන්නේ ක්ෂය රෝගයට. ඊට අමතරව මොහු කොවිඩ් ආසාදිතයෙකු බවටත් වාර්තා වී තිබෙනවා. මොහු විසින් රෝහලට ඇතුළත් වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබා දී තිබෙන්නේ එය මරදාන ප්‍රදේශයේ ලිපිනයක්. කෙසේ වෙතත් එවැනි ලිපිනයක එවැනි පුද්ගලයෙක් පදිංචි නොමැති බවට පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගෙන තිබෙනවා. ඉන් පසුව තවදුරටත් විමර්ශනය කිරීමේදී ඔහු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අධික ලෙස මද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු බවටත් සොයාගෙන තිබෙනවා. මේ තැනැත්තා සොයා ගැනීම සඳහා දැනට මහභාගී පොලිසිය විසින් අනිකුත් පොලිස් ස්ථානවල සහය ඇතිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ දින මෙරටින් COVID-19 වෛරසය වැළඳි ආසාදිතයින් 622ක් හමු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34000 සීමාව ඉක්මවා ගියා. වෛරස ආසාදිතයින් වාර්තා වීම නිසා ඊයේ දින මොනරාගල අලුපොත සහ පානදුර තොටවත්ත යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කළා. මේ අතර තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වීමත් සමග එම පුද්ගලයන් අනුරාධපුර විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ අතර ගම්පොළ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට පසුගිය දා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇයගේ පවුලේ සමාජිකයින්ගේ සිදු කළ PCR වාර්තාවලින් වෛද්‍යවරයගේ පියා සහ නැගණිය මෙන්ම නැගණියගේ දරුවාටද වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ දින තහවුරු වුණා. එමෙන්ම වෛද්‍යවරයගේ පියා සේවය කළ ස්ථානයේ සේවකීන් දෙදෙනෙකුටද මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වූ බවයි අපවාර්තාකරු සඳහන් කළේ. ඒ හේතුවෙන් වෛද්‍යවරයගේ පියා සේවය කළ ස්ථානය සහ එයවට පිහිටි වෙළඳ සැල් ඊයේ දින වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කළා.
මෙතර කොවිඩ් 19 වෛරසය හේතුවෙන් වසා දෙමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද යළි විවෘත කෙරුණා. එම අවස්ථාවට විෂය බාර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද පැමිණියා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දැමීමෙන් පසුව මාස දෙකකට ආසන්න කාලයකට පසුව නැවත පළවෙනි වතාවට අපි විවෘත කරන්නේ. මේ අද දවසේ මේ විවෘත වෙන්නේ තවමත් තොග වෙළඳාමට පමණයි. අපි දකිනවා වෙළඳ ව්‍යාපාරිකයන් සියලු දෙනා පහේම අද දවසේ මේ පරිසරයට ඊයේ රාත්‍රී ඉඳලා එකතු වෙලා තියෙනවා. නමුත් තවමත් ජනතාවගේ පැමිණීමේ අඩුවක් යම්කිසි අඩුවක් අපි දකිනවා. ජනතාව තුළ යම් සැකයක් තවමත් පවතිනවා නම් COVID-19 ආසාදිත විය හැකියි කියලා මත්ස්‍ය පරිභෝජන තුලින් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි සැකයක් බියක් තියා සභාගත යුතු නැහැ. එනිසා අපි ආරාධනා කරන ජනතාවට සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ පැමිණ තමන්ගේ ඒ අවශ්‍යතා සපුරා ගන්න කියලා. මේ අතර වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. තාම වසංගත රෝග විද්‍යාංශය කියනවා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් බලධාරීන් කියනවා මේ හම්බ වෙන හැම රෝගියෙක්ම මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. මේ රෝග ප්‍රතිකාර කිරීමේ කටයුතු අපි දවසින් දවස පුළුල් කරමින් අපි දැන් 9000ක කැපැසිටි එක්ක දරාගෙන පද්ධති බිඳ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් අපිට අපි හැමෝම දන්නවා මහජන සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳ දන්න අය හොඳින් දන්නවා අපේ ඒ ශාස්ත්‍රයේ තියෙන සම්පත් ඉතාම සීමා සහිතයි. ඒතකොට දැන් සිංගප්පූරුව වගේ රටවල් වල පවා පද්ධති කඩන් වැටුණා. අපි අමතක කරන්න හොඳ නැහැ. පළාත් සෞඛ්‍ය බලධාරීන්ට වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු වගකීමක් තියෙනවා මෙතන අඩුපාඩු මොනවද කියලා හොයලා බලලා ඒකට යන්න. දැන් සමස්තයක් විදිහට ඊයේ දවස් වෙනකොට සමස්ත රෝගීන් ගාන 34000 සීමාව ඉක්මවා ගියා. එතනින් 9000කට වැඩි ගාන ඇක්ටිව් කේසස් එහෙම නැත්නම් සක්‍රීය රෝගීන් කියන්නේ වෛරසයේ ඇඟේ මේ මොහොතේ තියෙන අනිත් අයට ලෙඩේ බෝ කරන්න පුළුවන් හැකියාවක් සැලකිය යුතු මට්ටමකින් තියෙන රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9000කට වැඩි. බස්නාහිර ජීවත් වෙන පුරවැසියන්ගෙන් එහෙම නැත්නම් බස්නාහිර පදිංචි අයගෙන් ඒ අයගේ සංචාරණ සීමා සම්බන්ධයෙන් ඒ අය සංචාරණ සම්බන්ධයෙන් සොයන් විනයක් ඇති කරගෙන කටයුතු කළේ නැත්නම් සමස්ත රට පුරා රෝගය ව්‍යාප්ත වෙනවා. ये अलुत कड़ी श्रेष्ठाधिकरण परिश्रय हटगत मुगिन पिलिबंदव अंश गणनावकिन परीक्षण पवत्वेन बव पोलिस माध्य प्रकाशक नियोज्य पोलिसपति अजित रोहण महता पवसनवा किसे वेतत मेवन विटत गिन्नट हेतु अनावरणीय वीन है ये पसरु हतराई हतलिस पहाट पमने कोलंब अलुत कड़ी श्रेष्ठाधिकरण पिहिटी भूमिये गोडनगिल्लक तुल गिन्नक हटगत्ता මෙම ගින්න අබලි බහඬ ගබඩාවේ ඇති වූ අතර ගින්නත් සමග විශාල දුමාරයක් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබුණා. ගින්න පිළිබඳ තොරතුරු වාර්තා උසැනින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගිනිනිවේ දෙපාර්තමේන්තුව එක්ව ගිනිනිවේ රථ නවයක් පමණ භාවිත කරමින් ගින්න විනාඩි කිහිපයක් තුල පාලනය කිරීමට සමත් වුණා. මෙම ගින්න හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු කාර්යාලයකට හෝ ලිපි ගොනු ඇතුළු කිසිදු භාණ්ඩයකට හානියක් සිදු නොවූ බව මේ පිළිබඳව අප කළ විමසීමකදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් MMPK මායදුන්නේ මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ගින්න ඇති වූයේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව සෙවීම සඳහා ඊයේ දිනේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබුවා. මේට අමතරව රස පරීක්ෂකවරයා සහ විදුලිය සම්බන්ධයෙන් සුවබැලීම සඳහා විශේෂඥයින් ඇතුළු මේට අදාළ පරීක්ෂණ පැවැත්වීමට විශේෂඥයින් සහ පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබෙනවා. මේ වන විටත් ගින්න ඇතිවීමට හේතුව අනාවරණය වී නැහැ. මේවන විට දිවයිනේ ප්‍රදේශ රසක බඩේර ගෝගවන්ට මහත් අර්චනයක් වී ඇති සේනා දලඹුවා දබාන ආදිවාසී ගම්මානය ඇතුළු ප්‍රදේශ රසකටද ව්‍යාප්ත වෙති බව අපට වාර්තා වුණා. සේනා දලඹුව උදුරේ ව්‍යාප්තිය මේවන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අපට වාර්තා වුණා. පසුගිය දින කිහිපේ පුරාම දඹුල්ල, බලංගොඩ, අනුරාධපුරයේ ඇතුළු ප්‍රදේශ රැසකින් සේනා දලඹුව හේතුවෙන් සහ මුලින්ම විනාශ වූ වගාබිම් පිළිබඳ තොරතුරු අප ඔබට වාර්තා කළා. දඹාන ආදිවාසී ගම්මානයේද බඩේරිඟු වගාවන්ගෙන් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් මේවන විට සේනා දලඹුව උදුරේ ග්‍රහණයක්ව පවතිනවා. අපේ ළමයි බඩගින්නේ තමයි මැරෙන්නේ. එහෙ නයවල් හිරවිලා තියෙනවා. කාච් කවුරුවත් නැහැ. ඉතින් අපිට ජනාධිපතිවත් ඇවිල්ලා මේව බලන්නෙත් නෑ. වෙන කවුරු කාට කියන්නේ මේවා? පොඩි උන් බඩගින්නේ. එහෙ මැරනවා කන් දිල්ල නොයිද? රත් කොහෙන් දෙන්න කන්ද?
ආදිවාසී ගම්මානයේ හැරුණුකොට වේවත්ත කුකුලාපොළ ඇකිරියන් කුඹුර බෙලන්පැලේ ඇතුළු ප්‍රදේශ රැසක බඩේරිඟු වගාවන් සේනා දලඹු ආක්‍රමණයට ලක්ව ඇති බවයි එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ. ලක්ෂ ගණන් අපි ණය වෙලා මේ ක්‍රමයයි ණයට අරගත්ත සල්ලි මේ යටි කරලා තියෙනවා මම ලාම්තලිට අඳාගෙන මේ ගොබේට. ඒක වැඩක් නැහැ. සතත් මැරෙනවා මේකත් මැරෙනවා. කොහොමකොල අපි තිය කරලා දාල බැලුවා. දුම් කළ නැටි දිය කරලා දාල බැලුවා. සබන් කුඩු දිය කරලා දාල බැලුවා. එතකොට අපි මොනවද කරන්නේ මේකට? දඹාන ආශ්‍රිත ගම්මානපුරා සංචාරය කිරීමේදී අපට දැකගත හැකි වූයේ අක්කර ගණන් බඩේඟු වගා කළ ආදිවාසී ජනතාව සේනා දලඹු උවදුරින් තම වගාවන් බේරා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍යයන් සහ අත්බෙහෙත් ආදී යොදා ගනිමින් විශාල පරිශ්‍රමයක් යොදන බවයි. මේ සම්බන්ධයෙන් ආදිවාසී නායකයා මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්. මේ රට පුජ්ජේ මේ මන්ද වෙන විනාශ වෙලට දඬුවම් හැටිමට තමයි මේ මන්ද වෙන්නේ. කොයි දවස් පුජ්ජේ මන්ද කරුවත් මේ පන්නේ ලැත්තු මං ගච්චන්නේ. ඉතින් තාම නම් මොණේකෙක්වත් මං ගච්චන්නත් කොදොයි ඇයිරුකුලට මන්ද කරන්නත් කොදොයි මොණේකෙක්වත් කතා දමන්නත් කොදොයි. මේ තනවල තමයි ඇයිරුකුලට මන්ද කරන්න ඕනේ. මේ මිනිත් ගජු ජීවත් වෙන මන්ද වෙන්නේ මේ වාගේ කමල් මන්ද කරගෙන ඉදින්. ඉතින් මේ වාගේ කමල් ආරක්ෂා කරන මන්දුනොත් තමයි ආණ්ඩු පොජ්ජල් වලට කරදර පොජ්ජ අඩුතෙනෙම්ම තිබෙන්නේ මේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ධර්මායතනයේ වෙත ගොස් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඊයේ පස්වරුවේ කොළඹ ධර්මායතනයේ වෙත ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදුටුවා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුචරිතය මුල් කරගෙන ඉදිරියේදී සමාජ සංස්කෘතික පුනර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් සමග පවසා සිටි අතර ඒ සඳහා උන්වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන මෙන්ද ඉල්ලා සිටියා. යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලිව තම ආශිර්වාදයේ හිමිවන බව පැවසූ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ සුචරිත ව්‍යාපාරයේ පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටියා. ඉංග්‍රීසි භාෂාව සමාජ තත්ත්වයේ තීරණය කිරීමේ සාධකයක් බවට පත් වී ඇති බව අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. මාතර දිස්ත්‍රික්කයේ පාසල් 100කට සුහුරු ඉංග්‍රීසි පන්ති ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒක අපේ වාර්තාවටත් ඇතුළත් කළා. ඉංග්‍රීසි භාෂාවට පාවිච්චි කරපු වචනේ තමයි කඩුව. ඉංග්‍රීසි භාෂාවක් කියන්නේ කඩුවක් කියන. මොකද ඒකේ අර්ථය? කොහොමද ඉංග්‍රීසි භාෂාව කඩුවක් වෙන්නේ? කඩුවක් වෙන්නේ ඒ අය දැකපු විදිහට. කඩුවෙන් මොකද අපි කරන්නේ? කපලා දැමීම. ඒතොර ඉංග්‍රීසි භාෂාව යම්කිසි යන්ත්‍රණයක් මෙවලමක් වෙලා තිබෙනවා කියලා සමාජයේ වරප්‍රසාද තිබෙන පුද්ගලයන්ට තවදුරටත් ඒ වරප්‍රසාද රැකගනිමින් ඒවා නැති අය සදාටම ඒ වරප්‍රසාද වලින් බැහැර කරනවා. සමාජයේ දෙවනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියන් හැටියට සැලකීමට ඉවහල් කරගන්නා ප්‍රධාන යන්ත්‍රණයක් හැටියට තමයි ඒ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් බෞතරය ඉංග්‍රීසි භාෂාව දැක්කේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව නිසා දැනට සමාජයේ හොඳ තැනක සිටින තමන්ගේ දූ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ මූල්‍ය ශක්තිය දෙන පුද්ගලයන් පරම්පරා ගණනකට ඒ වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නවා. අනිත් අයට ඒක නැහැ. එහෙනම් හැමදාම සමාජයේ ඉන්න තැනම සිටින්න සිදුවනවා. ඉහළට යෑමේ හැකියාවක් නැහැ. ඒතකොට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කියන්නේ විදේශීය භාෂාවක් ඉගෙන ගැනීමක් පමණයි කියලා අපි සිතන්න හොඳ නැහැ. මෙරටට පළාත් සභා ක්‍රමය අවශ්‍ය බවට කිසිදු අවස්ථාවක ජනතා හඬක් ඇති වී නොමැති බව පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් පවසනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන විකල්ප යෝජනාවලිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. කිසිම පළාතක ජනතාවගේ හඬක් ඇති වෙලා නැහැ පළාත් සභා අපිට ඕනේ කියලා. මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි කාටත් වැටහිච්ච දෙයක් තමයි පාර්ලිමේන්තුවේ කතා වෙලා තිබෙනවා මේක සුදු අලිය කියන කාරණේ. මේ වාගේ පුංචි රටකට මේ අනවශ්‍ය වේදමක් විශාල දරස්කන්ධයක් වියදම් කරන්නට තියෙන මේ පළාත් සභා ඡන්දය නිසා අපට මේ වෙන අවාසිය ඇත්තටම මහජනතාවට වෙන අවාසියක්. මේ තුළින් මා විශ්වාස කරනවා වැදගත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලු දෙනාටම පරමාධිපත්‍ය මැනවින් ආරක්ෂා කරන විදිහට ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට වැදගත් යෝජනා ඉදිරිපත් කළ තිබෙනවා.
කලමනාකරන අංශවලට යම්කිසි නිලධාරීන් අත් කරනවා නම් පත්වීමට ප්‍රථම ඒ ඇයට සිංහල ඇයට දෙමළ භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන දෙමළ ඇයට සිංහල භාෂාව පිළිබඳ හරි දැනුමක් තියෙන්න ඕන ඕනෑම තැනක සේවය කිරීමට හැකියාවක් තියෙනට ඕන මේ රටේ රජයේ වගකීමක් තියෙන මේ සිංහල භාෂාව රැකීමට පරිපාලන භාෂාව එකක් රාජ භාෂාව වෙන එදා සංඝ සමුදුවේ ගත් තීරණය අනුව 2019 අප්‍රේල් මාසේ 30 වෙනි දින අප තීන්දුවක් ගත්තා නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් සකස් කිරීම. අපි ඇත්තටම යෝජනා කරන්නේ ගම් සභා ගම් රාජ්‍ය ක්‍රමයක්. එහෙම නැත්නම් ගමට කේන්ද්‍ර වෙච්ච රාජ්‍ය ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ මේ රටේ ඓතිහාසිකව පැවැත්වගෙන ආපු ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් මේ රටේ ස්ථාපනය වෙලා තිබිච්ච දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රට බෙදීමේ බොහොම අවස්ථාවන් තියෙනවා. අපි ඒක සලකලා බලලා මේ පුංචි රටක් ඒ නිසා ඒකීය රාජ්‍ය කියන එක තමයි මූලික සංකල්පය. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් දෙහිඅත්ත කණ්ඩියේ සිට කුරුණෑගල ලිහිණි වැහැර ගල්සේරුගොල්ල ප්‍රදේශයට නවීන පන්නේ මෝටර් රථයකින් රැගෙන යමින් සිටි රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග තරුණයන් දෙදෙනෙකු ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 33 යන වයස්වල පසුවන්නන්. රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා කේරළ ගංජා සමග ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දොම්පේ පොලිසිය සමත් වී තිබෙනවා. එසේ පොලිස් භාරයටගත් කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 50ක් බවයි පොලිසිය සඳහන් කළේ. බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එළගවින් 17 දෙනෙක් අදාළියම බලංගොඩ පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා. මෙවර එල්පීඎල් තරගාවලියේ අවසන් මහා තරගයේ අද රාත්‍රියේ 7ට ජෙෆ්නා ස්ටැලියන් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කඩයම් අතර ආරම්භ වීමට නියමිතයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020 win together. ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඒ සූර්යවව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ රාත්‍රියේ 7ට. ආරම්භයේදී පසු බෑමකට ලක්වද අවසන් පූර්ව වටේදී ප්‍රබල කොලඹ කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත් වුණා. එනු දනුෂ්ක ගුණතිලකගේ පිති හරඹය මෙහිදී අද දින කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇති. එබැවින් නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් මෙන්ම ලසිත් මාලිංගගේ ඉරියව්ව අනුගමනය කරන නුවන් තුෂාර පකිස්තානු ක්‍රීඩක මොහමඩ් අමීර් සහ ලක්ෂාන් සඳකැන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පන්දු යවන බලෑණිය ශක්තිමත් කරනු ඇති. තරගාවලියේ ස්ථාවරම කණ්ඩායම වූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජොන්සන් චාල්ස්, ෂොයිබ් මලික්, උස්මාන් ශිර්වාන් වැනි විදේශීය ක්‍රීඩකින් මෙන්ම සුරංග ලක්මාල්ගේ පළපුරුදු සහ වනිදු හසනංගගේ දක්ෂ පන්දු යැවීම අද තරගයට ඉතාම වැදගත් වනු ඇති. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේද හසරංග විසින් වීම විශේෂත්වයක්. ලංකා ප්‍රීමියර් ලීග් 2020 win together. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තව දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා අතුරුතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි ඇලි හමුවන්නේ සම සහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.